ශ්‍රී ලංකා කණ්ඩායම බිහිකල වඩාත් ස්ථාවරම වේගපන් දියවන්න තමයි චමින්ද වාස්. ජාත්‍යන්තර පිටියේ වේගපන් දියවන්නේ කීයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩලු 750කට වඩා බිඳ දාපු වාස් තමයි දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන් පුහුණු කරු විදිහට ඉන්නේ. වාස්ගේ පැමිණීමෙන් යම් තරමක් දුරට ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියලා බංග්ලාදේශ තරගාවලියේදී ශ්‍රී ලංකා වේගපන් දියවන්නෝ පෙන්නුවා. පන්දියවනේ එල්ලේ සහ ඉලක්කය බලද්දී ශ්‍රී ලංකා පන්දියවන්න ගොඩක් අඩුවෙන් තමයි වැරදි කළේ. මේ තරගාවලියේ කණ්ඩායම් දෙකම බැලුවම සාර්ථකම වේගපන් දියවන්න තමයි දුෂ්මන්ත චමීර. චමීර තරඟ තුනේදීම තමන් යවපු පළවෙනි පන්දුවාරෙන් කඩුලු දවා ගන්න සමත් වුණා. පළවෙනි තරඟේදී ආරම්භක ප්‍රතිකරු ලින්ටන් ඩාස්ගේ කඩුල්ලත් දෙවෙනි තරඟේදී තමීම්ගේ සහ ෂකිබ්ගේ කඩුලුත් තුන්වෙනි තරඟේදී නයිම්ගේ කඩුල්ලත් තමගේ පළවෙනි පන්දුවාරෙන්ම දවා ගන්න චමීර සමත් වුණා. මේ විදිහට කඩුලු ලබා ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා ලෝකෙම දන්න චමින්ද වාස්ගෙන් මේ පුරුද්ද චමීරට බෝ වෙලා කියලා තමයි අපිට හිතෙන්නේ. වාස්ගෙන් මේ හැකියාව චමීරට බෝ වුණා වගේ අනෙක් පන්දුවවන්නන්ටත් මේ හැකියාව බෝ කරලා වාස්ගේ හැකියාවන් වේගපන්දු සංචිතයේම සමාජගත වෙනවා නම් අපිට ඉස්සරහට වේගපන්දුවවන්නන්ගෙන් ලොකු දෙයක් වෙයි. එවැඩේ කරන්න කාටවත් බෑ. පන්දු වේගින් යවන කමෙන් පන්දු දෝලණය කරන්න පුළුවන් හැකියාව චමීරට තියෙනවා. මම දකින්නේ මේක විශේෂ හැකියාවක්. අනිත් වැදගත් දේ තමයි එයා තමන්ගේ පන්දු ආර 10ම මේ හපංකම තියා ගන්නවා. මේ විදිහට තමයි චමීරගේ විශේෂ හැකියාව ගැන වාස් කිව්වේ. ඇත්තටම යා කොදෙව් තරගාවලියේ ඉඳන්ම හොඳට පන්දු යවුවා. මේ දේවල් දිනු කරගන්න ගමන් දිගටම තියා ගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. මේ දේ මම චමීරගෙන් විතරක් නෙමෙයි අනිත් අයගෙනුත් ඉල්ලනවා. ওই විදිහට චමීර ගැන වර්ණනා කරන වාස් තරගය තුල පන්දු යවන්නෙක් තුල තියෙන ඕන අවබෝධය ඔහුගේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම තරගයේ හොඳට කියවන්න පුළුවන් නම් ක්‍රීඩකයෙක්ට ඒක තමයි ගොඩක් වටින්නේ. ප්‍රතිකරුවන්ගේ කඩුල්ල දවා ගැනීම විතරක් නෙමෙයි ලකුණු නොදෙන පන්දු යවලා ප්‍රතිකරුවන් පීඩනයට පත් කරන්න පුළුවන් නම් අනෙක් පැත්තෙන් හරි කඩුළු වැටෙනවා. මම මේ දේ චමීරගෙන් දැක්කා. 2015 ජාත්‍යන්තර පිටියට එන මේ වේගපන්දු යවන්න ආබාධයන්ට මුහුණ නොදුන්නා නම් මීට වඩා දැනටමත් ලොකු ගමනක් ගිහින් එයා දර්ශන ගමගේ එක පසුගිය කාලේ පුහුණු වීම කළා. පන්දු යවීමේ හැකියාව වගේම යෝග්‍යතාවය පවත්වා ගන්න එකත් එක වගේම වේගපන්දු යවන්නෙක්ට වැදගත්. ওই විදිහට තමයි වාස් චමීර ගැන බංග්ලාදේශ තරගාවලියෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. වේගය විතරක් තියාගෙන වේගයෙන් දුවගෙන ඇවිල්ලා පන්දුව කොහේ හරි වීසි කරන වේගපන්දු යවන්නෝ නැතුව හොඳ ඉලක්කයක් රිද්මයක් එක්ක විවිධත්වයක් තියෙන වේගපන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් හඳුන්වලා දෙන්න වාස්ට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මකින් subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.